සුබදැසමක් ඔබ එකතු වෙන්නේ හත්වෙනි පැය සමකෙන් බොහෝ නොවන රෝග පිළිබඳව කතා බහ කරනකොට අද වෙනකොට සමාජයේ ප්‍රබල ගැටලුවක් බවට පත් වෙ තිබෙනවා බොහෝ නොවන රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම අතීතේ නම් බෝවන රෝග පිළිබඳවයි බොහෝ දින අවධානය යොමු කළේ හැබැයි අද වෙනකොට අපේ ආහාර රටාවත් එක්ක අපි පරිභෝෂණය කරන දේවල් එක්ක අපේ සංස්කෘතිය මේ හැම දෙයක් එක්කම බොහෝ නොවන රෝග ව්‍යාප්තිය වැඩි වෙලා තිබෙනවා යතරින් වකුගඩු රෝග ප්‍රධානයි අද වෙනකොට රටේ හැම පළාතකම හැම ප්‍රදේශයකම වකුගඩු රෝගින් බහුලව මුණ ගැහෙනවා යතරින් විශේෂයෙන්ම අපි කතා කරන රජරට ප්‍රදේශයේ පොළොන්නරුව අනුරාධපුර වැනි ප්‍රදේශවල තිබෙන වකුගඩු රෝගයේ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ වගේම ගම්පහ කළුතරමේ තදාසන්න ප්‍රදේශවල ව්‍යාප්තව තිබෙන වකුගඩු රෝගයත් බහුලව කතාබහට ලක් කරනවා. ඒ නිසාම වකුගඩු රෝගය පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන නිසා අපි සූදානම් දවසේදී හත්වෙනි පැයෙන් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. අද දවසේ මැදිරියට අපි කැඳවාගත්තා ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමන් වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහත්මයා තමයි අද හත්වෙනි පැයට එකතු වෙන්නේ. අපි කතා කරමු රත්නසිරි මහත්මයා දැන් ඔය අපි කතා කළා මේ වකුගඩු රෝග වර්ග දෙකක් තියෙනවා. ඇත්තටම වකුගඩු රෝග කියන්නේ මොනවද? කොහොමද මේක ඇති වෙන්නේ? අපි ඇත්තට මේ කතා කරන්නේ වකුගඩු රෝගය කියලා වකුගඩු වලට ඇති වෙන සියලුම රෝග ගැන නෙමෙයි. වකුගඩු රෝග ඇති වෙනවා දැන් උදාහරණයක් විදිහට විස බීජයක් ගිහිල්ලා ඒකට බෙහෙත් ගන්න පුළුවන්. ඒත් ඒ වගේ රෝග කෙටි කාලීන රෝග ඒව ගැන නෙමෙයි මේ කතා වෙන්නේ. වකුගඩු රෝගය කියලා යම්කිසි කෙනෙක් අදහස් කතා කරනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ නිදන්ගත වකුගඩු රෝගය කියන එක. නිදන්ගත වකුගඩු රෝගය කියන්නේ නිදන්ගත කියන එකෙන්ම අදහස් වෙන්නේ මේක සම්පූර්ණයෙන්ම නැවත ප්‍රකෘති තත්ත්වයට ගෙන්න බෑ කියන කතන්දරේ. ඒතර ඒක ඒ නිදන්ගත වකුගඩු රෝග ගත්තහම නිදන්ගත වකුගඩු රෝගත් තියෙනවා කොටස් දෙකක්. ඒ නිදංග එක කොටසක් තමයි ඔබ සඳහන් කර අර උතුරු මැද පළාතේ තියෙන හේතුවක් හොයාගෙන නැති වකුගඩු රෝගේ. ඊට අමතරව ඇතනම් වැඩිපුර ඉන්න මේ අය දියවැඩියාව අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවලට ප්‍රතිකාර නොගැනීම නිසා. මොකද මේ කිව්ව කారణ දියවැඩියාව අධික රුධිර පීඩනය කොලෙස්ටරෝල් තත්ත්වය තරබාරුකම් මේවයින් ප්‍රශ්නයක් එක කෙලින්ම දැනෙන්නේ නැණ කෙනෙක්ට. ඒක නිසා මේවට ප්‍රතිකාර ගන්න එක මහා ලොකු ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මොකද අපිට දැනෙන්නේ රිදෙන්න. ඩෙන්ගු වගේ එහෙම අමාරු වෙන දෙයක් නෙමෙයි. ඒකකින් ද අපි ඔහේ ඉන්නවා. බෙහෙත් ගත්තත් එක වතාවක් වෛද්‍යවරයෙක් දීපු බෙහෙත තව මාස ගාණක් ඒ දිගටම බොනවා. සමහර අය ඉන්න අවුරුදු ගණන් බොනවා මේ එකපාරක් ප්‍රෙස්ක්‍රයිබ් කරපු බෙහෙත්. වෛද්‍යවරයා. අන්න එහෙම බීලා එතකොට මොකද ඒකට හේතුව දැනෙන්නේ නැති නිසා. එතකොට දැනෙන මේ වගේ රෝග හැදෙනවා. මේ කියන සමස්තය අරගත්තට පස්සේ අපේ ජීවන රටාවේ තියෙන ප්‍රශ්න සහ මේ කිව්ව රෝග දියවැඩියාව අධික රුධිර පීඩනය කොලෙස්ටරෝල් වැනි රෝගවලට බෙහෙත් නොගැනීම නිසා ඇතිවන වකුගඩු රෝගය ඒක තමයි වැඩියෙන් තියෙන්නේ. ඒක උතුරු මැද පළාත කේන්ද්‍ර කරගෙන නෙමෙයි තියෙන්නේ නාගරික ප්‍රදේශ. එතකොට කොළඹ ඒ වගේ නුවර ගාල්ල ඒ කියන නාගරික අපි ප්‍රශ්න කියන්නේ වකුගඩු රෝගේ නෑ කියලා හිතන් ඉන්න ප්‍රදේශවල තමයි මේ වකුගඩු රෝගය තියෙන්නේ. ඒකින් ද මේ වකුගඩු රෝගෙන්ට නම් ලංකාවේ සියලු දෙනාට අපිට නෙමෙයි ඒක වෙන කාට හරි කියලා මගහරින්න බෑ. දැන් ඔබතුමන් ඔය සඳහන් කළා විශේෂම දියවැඩි ආවාදික රුධිර පීඩනය මේ හේතු නිසා බොහෝ දෙනෙක් විවිධ බෙහෙත් වර්ග පාවිච්චි කරන මතයක් තිබෙනවා. මේ බෙහෙත් හින්දා වකුගඩු රෝග ඇති වෙනවා ඒ ආකාරයෙන් මතයක් දැන් මේ වෙනකොට සමාජයේ ව්‍යාප්ත වෙලා තියෙනවා. මේක ඇත්තක්ද? ඒක තමයි ප්‍රශ්නේ අපිට වෙලා තියෙන මේ වෙලාවේ වෙද්දී මේ මම කියවනේ ලංකාවේ වැඩියෙන්ම වකුගඩු රෝගයෙන් බිහි වෙන්නේ මේ දියවැඩියාව අධික රුධිර පීඩනය වැනි දේවල් වලට ප්‍රතිකාර නොගැනීම නිසා. එතකොට මේකට හේතුව වෙලා තියෙන්නේ ඔන්න ඔය වගේ දුර්මත. එක මතයක් තමයි දියවැඩියාවට ප්‍රතිකාර ගත්තොතින් දියවැඩියාව නිසා වකුගඩු රෝගය ඇති වෙනවා කියන එක. මේක ඇති වෙන්න මේ මතය ඇති වෙන්න සාධාරණ හේතුකුත් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙට්ෆෝමින් කියන ඖෂධය. මෙට්ෆෝමින් කියන ඖෂධය සියලු දෙනා දන්න දියවැඩියා රෝගීන් හැමෝම පාවිච්චි කරනවා. මෙම ඖෂධය වකුගඩු රෝගය හැදිලා අවසාන කෙළවරට ගිහිපු අයට දරන්න බෑ. ඒකේ ප්‍රශ්නයක් ඇති වෙනවා මේ ඇසිඩෝසිස් කියලා එකක් ඇඟේ ඇතුලේ ආම්ලිකතාවය වැඩි වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අපි වකුගඩු රෝගය හැදිලා කෙළවරට ගියාම මේ ඖෂධය නවත්තනවා. දැන් ලංකාවේ ක්‍රමයක් තියෙනවනේ මේක වකුගඩු රෝගය හෝ මොන රෝගයක් ගැනවත් හොයන්නේ නැහනේ තමන්ට දැනෙනක රිදෙනක. ඒතර එහෙමින්ද අවසාන මොහොත වෙනකම් ඉඳලා තමයි ඒගොල්ලෝ වෛද්‍යවරයෙක් ගාවට යන්නේ. අපිත් ලෙඩ වෙනවයි කියලා හිතන්නේ. ඒතර අන්න එහෙම හිතාගෙන එතෙන්ට ගියාට පස්සේ අර වෛද්‍යවරයා එකපාරට කරනවා අර මෙට්ෆෝමින් කියන ඖෂධය නවත්තනවා. මොකද දැන් එයාට මේක දරන්න බෑ. ඒක නිසායි නවත්තන්නේ. මෙට්ෆෝමින් කියන ඖෂධය වැනි ඖෂධ
ඒ වගේම තව තියෙනවා අධික රුධිර පීඩනයට දෙන ඖෂධ. ඒවත් වකුගඩු රෝගයේ අවසාන කෙළවරට ගියාම විතරයි ඒව පාවිච්චි කරන්න බැරි. ඒව අපි නවත්තන එතකොට. එතකොට ගෙදර ඇවිල්ලා කියන්නේ මම මේ මගේ දියවැඩියාට බෙහෙත් ගත්ත නිසා. මෙට්‍රොමින් පාවිච්චි කරපු නිසා. අහවල් ප්‍රෙෂර් බෙහෙත් පාවිච්චි කරපු නිසා තමයි ඇති වෙලා තියෙන්නේ. දැන් අද වෛද්‍යවරයා ගාවට ගිය ගමන් කක් ගාලා නැවැත්තුවා. ඒක නිසා ඊට පස්සේ ඔන්න දැන් අපි මේ කියන එකට වඩා බොහොම ලේසියෙන් මිනිස්සු පිළිගන්න ක්‍රමයක් තමයි විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. තමන්ගේ හිතවත්තයි කියන දේවල්. එතකොට තමන්ගේ හිතවත් කෙනෙක් මේක කිව්වහම ඒක තමයි පිළිගන්නේ. ඉතින් පිට අපි වෛද්‍යවරු අපි මේ මේක මේ කියන්නේ වෛද්‍යවරුන් එළිය ඉඳගෙන කතා කරන එකට වඩා තමන්ගේ හිතවත් කෙනා මේක කියන එක තමයි වෙන්නේ. එනිසා මම හැමෝගෙම ඉල්ලන්නේ එහෙම එකක් නැහැ. මෙට්‍රොමින් කියන්නේ හොයාගෙන තිනවා මේක මුලින් පාවිච්චි කරගෙන ගියොතින් වකුගඩු රෝගේ හැදෙන එක පාලනය කරගන්න අවශ්‍ය වෙනවා පුළුවන් කියලා මේ ඖෂධය නිසා. ඒකින්ද තමන් නොදන්න ඒවා කියන්න යන්න එපා. තමන්ට මේ වෛද්‍ය විද්‍යාව කියන්නේ ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. අපි මේ මාධ්‍ය ඔබ වැනි මේ මාධ්‍ය වලින් අපි මේක මිනිසුන්ට ලං කරන්න හදන ව්‍යායාමයක් විතරයි. එහෙම නැත්නම් ඉතින් මේක වෛද්‍ය විද්‍යාව කියන්නේ ඉතාම සංකීර්ණ. ඒ නිසා ඒ සෞඛ්‍ය අධ්‍යාපනය දීම වැනි දේවල් ඔබ පටන් ගන්න එපා. ඒ පටන් ගැනීම නිසා ඔබ කරන්නේ ජාතික අපරාධයක් වෙන්න පුළුවන් සමාජයට විතර කියලා තමයි මම මේ නරඹන්නගෙන් ඉන්නේ. දැන් අපි වකුගඩු රෝග දෙකක් ගැන කතා කළා. විශේෂයෙන්ම මේ උතුරු මැද පළාතේ අනුරාධපුරයේ පොළොන්නරුව පැතිවල ඇතිවෙන වකුගඩු රෝගය සහ මේ කොළඹේ වගේම නාගරික ප්‍රදේශවල ඇතිවෙන වකුගඩු රෝගය මොකක්ද මේ දෙකේ වෙනස? කියන්නේ මේ දෙක දැනෙන විදිහ වෙනස්ද නැත්නම් ඇත්තට මොකක්ද මේ වකුගඩු රෝග දෙකේ වෙනස? මේ නිදන්ගත වකුගඩු රෝග දෙකම හැදුනට පස්සේ 100%ක්ම සමානයි දැනෙන විදිහ සහ ප්‍රතිකාර කරන විදිහ 100%ක් සමානයි. එකම වෙනස උතුරු මැද පළාත කේන්ද්‍ර කරගෙන තියෙන මේ වකුගඩු රෝගයට හේතුවක් තාම හොයාගෙන නැහැ. ඒ වෙනස විතරයි. හැදුනට පස්සේ දෙකම එකයි. එකම විදිහට තමයි මේ ප්‍රතිකාර කරන්නෙත් එකම විදිහට තමයි රෝගියාට දැනෙන්නේ. දැන් අපි වකුගඩු රෝගය පිළිබඳව මේ වෛද්‍යතුමනි මේ ඇයි මෙච්චර කතා කරන්න දැන් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබෙනවා, සමාජයේ කතිකාවතක් නිර්මාණය වෙලා තිබෙනවා, අතිගරු ජනාධිපතිතුමන් පවා මේ සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඇයි මෙච්චර වකුගඩු රෝගීන් පිළිබඳ උනන්දුවක් තියෙන්නේ? ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ උතුරු මැද පළාත කේන්ද්‍ර කරගෙන තියෙන වකුගඩු රෝගය. ඒ වකුගඩු රෝගය හැදෙන්නේ වැඩ කරන වයසේ අවුරුදු 30-40 වගේ ඒ කාණ්ඩවල ඉන්න පිරිමියයට වැඩිපුර. අනිත් එක තමයි ඒ නිදන්ගත ඒ හේතු හොයා නොගත් වකුගඩු රෝගය හැදෙන්නේ කෘෂිකර්මයෙන් ජීවිතය ගත කරන අයට. ඒක වෙන රටවල එල් සල්වදෝර වල උග්ගස් කර්මාන්තයේ යෙදෙන අයට, ගොවිතැනේ යෙදෙන අයට, ඒ වගේ එහෙම නිසා මේ කෘෂිකර්මයට සම්බන්ධ අයට. ඉතින් එතකොට ගෙදර වැඩ කරන එකම කෙනා ලෙඩ වුණාට පස්සේ සම්පූර්ණ මේ ගෙදර කඩාගෙන වැටෙනවා. සමස්ත දැන් මේ අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශවල අපි සංචාරය කරනකොට අපිට පේනවා මේ ගෙදර ඇත්තට ඉද්දු තුන් දෙනෙක් විතරයි. හොඳයි රත්නසිංහ මහත්මයා අපිට මොහොතක් දෙන්න, අපි වෙලාව බලන්න. හොඳයි අපි කතා කරමු. ඔව් එතකොට මේ එහෙම රෝගීන් ඉන්නවා. එතකොට ඒ එහෙම තත්ත්වයක් ඇති වුණාම ඒක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මොකද ගොවියා කියන්නේ අපිට බත සපයන කෙනා. ගොවියා කියන්නේ මද සෝදා ගත්තාම රජකමර සුසු කෙනා. එතකොට ඒගොල්ලෝ අපහසුතාවයට පත් වෙනකොට විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඒ ප්‍රදේශයෙන් එන කෙනෙක් විදිහට එතුමගේ මේ ගැන ඉතාම සංවේදී වෙලා තමයි එතුම මේ කාර්යයන් කරන්නේ. ඒක එකක්. අනිත් එක තමයි දැන් හෘද රෝගය වගේ එකක් ගත්තොත් හෘද රෝගයට අපි කියමු අපිට බයිපාස් සත්කමක් කරන්න පුළුවන්. ඒ බයිපාස් සත්කම කරාට පස්සේ අවුරුදු 10ක් විතර යනකම් ආපහු එයා ඒ පුජ්‍යලයා නිරෝගී. කෙන වැඩ සම්පූර්ණයෙන්ම කරගෙන යන්න පුළුවන්. නමුත් ඔබලා දන්නවා මේ වකුගඩු රෝගයට නිට්ටාවට කරන ප්‍රතිකාරය තමයි වකුගඩුව බද්ධ කිරීම. ඒක කරගන්න හරි අමාරු තත්ත්වයක් තියෙනවා තාම වකුගඩුව හොයාගන්න. ඒ වකුගඩුව දාන කම්ම මේ පුජ්‍යලයා ජීවත් කරවන්න වෙන්නේ අපිට මැෂින් එකක් ආධාරයෙන්. අවසාන අවස්ථාවේදී වකුගඩුව වැඩ කරන්නේ නැති වෙලා ගියාම සතියට තුන් පාරක්. කෙන ආසන්න වශයෙන් දවසක් කරලා දවසක් මේ මැෂින් එකට සම්බන්ධ වෙනවා. එතකොට මේ වගේ ඒ කාරණා වෙන්නේ පිළිකාවක. අපි පිළිකාවක් තියෙනවා කියලා හොයාගත්තොතින් ඒ පිළිකා මූලික අවස්ථාවේ හොයාගත්තොත් අපි ඒ කොටස අයින් කළා දානවා. ඊට පස්සේ ඒ පුජ්‍යලයා සාමාන්‍ය පුජ්‍යලෙක් විදිහට වැඩ කරනවා. වකුගඩු රෝගය එහෙම එකක් නෙමෙයි. මැෂින් එකක් අවශ්‍යමයි ජීවත් වෙන්න. ඒ වගේ කෙනෙක් ගැන
අපි වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ නේද? අපේ අවධානය යොමු කරලා අපි වුන්ව රැක බලා ගන්න ඕනේ නේද? වකුගඩුවක් හම්බ වෙනකන් ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි වැඩිපුර අවධානය දෙන්න හේතුව. ඔය ඔබතුමන් මතු කරපු කාරණාව බෙහෙවින්ම වැදගත්. දැන් විශේෂයෙන්ම මේ වකුගඩු රෝගයක් හැදුනහම අනිවාර්යයෙන් වකුගඩුවක් බද්ධ කරන්න ඕනේ. නැත්නම් යන්ත්‍රයක් ආධාරයෙන් තමයි ජීවත් වෙන්නේ. දැන් ඔය දේ ගැන කතා කරනකොට වියදම අධිකයි. අද වෙනකොට අපි දන්න සමාජයේ මේ වගේ කටයුත්තක් කරනකොට සාමාන්‍යයෙන් වකුගඩු රෝගයක් තියෙනවා නම් සතියකට එක්වරක් නැත්නම් දෙවරක් නැත්නම් උපරිම වශයෙන් ගත්තහම තුන්වරක් රුධිරයේ මේ විදිහට පිරිසිදු කිරීම කළ යුතුයි. මේක වියදම් සහගත වැඩක්. අපි මේ වැඩ පිළිලත් ගැන කතා කරමු. විශේෂයෙන්ම ඔබතුමන්ලා ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ලගේ රෝහල හරහා දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනවා. ඔව්, ඇත්තටම මේ අපි වකුගඩු රෝගය සම්බන්ධයෙන් අපේ රෝහල සහ අනාගතයේදී මේ ඉදිවීම පවතින පොළොන්නරුවේ වකුගඩු රෝහල ඇරුණාම ලංකාවේ නුවර රෝහල ඊට පස්සේ අනුරාධපුර යනාදී සියලුම රෝහල් කරාපිටිය රෝහල අපි සියලු දෙනාම එක කණ්ඩායමක් විදිහට තමයි වැඩ කරගෙන යන්නේ. ඉතින් එතෙන්දී දැන් අපි කියනොත් දැන් ඔබ කිව්වා මේ අර ලේපෙරණ එක. ඒ ලේපෙරණ එක මේ තරමටම අසීරු වෙන්නත් හේතුවක් තියෙනවා. මොකද අපි රෝගීන්ට කියනවා අර ගෙදරදී කරගන්න පුළුවන් කාන්දුකරණයක් තියෙනවා. ඒ කාන්දුකරණය තමයි මුලින්ම වකුගඩු රෝගය හැදුනහම කරන්න ඕනේ. හැබැයි ඒක කරන්න වෙන්නේ ගෙදර. ඒක පෞද්ගලික රෝහල් වල කරන්න බෑ. ඉතින් ඒ මෙන්න මේ කියන තත්ත්වයන් එක්ක රෝගීන්ගේ ප්‍රවණතාවයක් තියෙනවා. මොකද මේ ගෙදර කරනවා කියලා අදහස් කළේ කියන්නේ අපිට ගෙදරදීම රුධිරය පිරිසිදු කරගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඒතර ඒකෙදි අපි කරන්නේ අපි ඔවුන්ට දැන් මේ සාමාන්‍යයෙන් හෘදේ වස්තුර බටයක් දාලානේ ලේ පිරිසිදු කරන්නේ. ඒ වගේම බඩට පොඩි බටයක් දාලා කිසිම එළියට පේන්නේ පොඩි බටයක් දාලා අපි ඒකට ද්‍රාවණයක් ඇතුළු කරලා ඒ ද්‍රාවණය ඉවත් කරනවා. එතකොට ඒ ද්‍රාවණය අර ඔක්කොම විෂ ද්‍රව්‍ය එක තමයි ඉවත් වෙන්නේ. එහෙම ක්‍රමයක් තමයි ඔය කියන්නේ. එතකොට ඒ ක්‍රමයේ කරද්දී අපිට වැඩට යන්නත් පුළුවන්. මැෂින් ඉස්පිරිතාල වල යන්නත් ඕනේ. ඒ වගේම ගිහිල්ලා දැන් මේක ඇඟ ඇතුළේ තියෙනවා කියලා අපිට දැනෙන්නෙත් නෑ. එතන අනිත් එක දැන් හෘද වස්තුව ප්‍රශ්න වගේ තියෙන අයට දැන් අර මැෂින් එකට පය හතරක් තිස්සේ හයියෙන් මලේ යවනකොට එතනදිත් ඒ රෝග කෙනාට අපහසුතාවය ඇති වෙනවා. එහෙම තත්ත්වයකුත් නෑ. මේ සියල්ල තියාගෙන අපි අනිත් එක මේ සියලු බෙහෙත් රුපියල් ලක්ෂයක වගේ බෙහෙත් අපි මාසෙට නොමිලේ දෙන්නේ රජයෙන්. අපිට මේ අඩුපාඩු වෙලා තියෙන මේ සෞඛ්‍ය ශේෂ්ත්‍ර අපි ප්‍රසාරණය කරනවානේ මේ දවස්වල. ඒතකොට ඒක නිසා අපිට හෙද නිලධාරීන්ගේ අඩුපාඩු තියෙනවා. එවුන් කියන්නේ හෙද නිලධාරීන් කියන කෙනෙක් එකපාරටම පුහුණු කරලා දාන්න බෑ. ඉතින් ඒ වගේ ප්‍රශ්න නිසා තමයි අපිට රුධිර කාන්දුකරණය කරගන්න බැරි වෙලා තියෙන්නේ. මේ කියන කාන්දුකරණය මේකට කියන්නේ පරිතාන කාන්දුකරණය කියලා පෙරිටෝනියල් ඩයාලසිස් කරන කෙනෙක් ගෙදර ඉඳගෙන කරන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් අවධානය යොමු කරන්න කියන්න මම කැමතියි. මොකද එතකොට මේ තියෙන ආර්ථික ප්‍රශ්න සම්පූර්ණයට අඩු කරගන්න පුළුවන්. මොකද රජය තමයි සම්පූර්ණයෙන්ම විදම දරන්නේ. ඒ සම්බන්ධයෙන් කිසියම් ආකාරයක පුහුණුවක් ලබා දෙනවද ඔබතුමන්ලා? ඒ කියන්නේ කරන ආකාරය පිළිබඳව? ඔව්. අපි ඒක එකපාරටම කියන්නේ නැහැ මේක ගෙදර ඉඳන් ගිහින් කරගන්න කියලා. අපි ඉස්සෙල්ලා එයාට පුළුවන්කම ඇති වෙන හොඳටම පුළුවන් කියලා අපිට තේරෙනකන් අපි ඒක ගෙනල්ලා තමයි කරවන්නේ. කරවලා ඊට පස්සේ අපි ගෙදරටත් කෙනෙක් යවනවා බලන්න. මේක හරියට කරනවද කියලා. ඒ එහෙම ක්‍රමවේදයක් එක්ක තමයි යන්නේ. කිසිම කෙනෙක් බය වෙන්න අවශ්‍ය නැහැ. මේක අපිට කරගන්න පටන් ගත්ත දෙන් කිසිම කෙනෙක් නැතුව කරගන්න බැරි වෙලා අපි අමාරු වැටේද කියලා. එහෙම එකක් නැහැ. අපි ඒ ගැන හොයනවා, ඒ ගැන බලනවා. අනිත් එක තමයි විස බීජයයිද කියලා බඩට. ඉතින් බඩට විස බීජයක් යන එකට වඩා හොඳ නැහැ හෘද වස්තුවේ විස බීජයක් යන එක. ඒත් අපි මේ ලේ පිරිසිදු කරන හෘද වස්තුවේ බඩයක් දාලා. හෘද වස්තුවේ ගියෝතින් වෙන ප්‍රශ්නයක් නැති ලොකු ප්‍රශ්නයක්. ඒත් මේ බඩට විස බීජය යනවා කියන එක එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම යන්න තත්ත්වයක් තියෙන නිසා අපි ඒකට ඖෂධ දෙනවා. එහෙම දෙයක් ඇති වෙගෙන එද්දිම අපි ඒකට ඖෂධ දෙනවා. ඒකත් ඒ ඇතුළට කරන්න පුළුවන් වෙනවා. එහෙනම් මේක ලෝකෙම කරන දියුණු රටවල් කරන ඇමරිකාවේ වැඩියෙන්ම කරන ක්‍රමවේදයක්. ඒ නිසා මම හිතන්නේ මහ ජනතාව බය වෙන්න ඕනේ නැහැ මේ ක්‍රමය තෝරගන්න වෛද්‍යවරයා නිර්දේශ කරනකොට. ඒ තමයි අපිට නිවසේදීම කරගන්න පුළුවන් ක්‍රමේ. අතරෙදී නිවසේදී කරගන්න බැරි අවස්ථාවල් නැත්නම් අපි වකුගඩු රෝගේ උත්සන්න වෙච්ච අවස්ථාවල කරන දේ තමයි රුධිර කාන්දුකරණය නැත්නම් අපි කියන ඩයලයිසිස් කියලා. ඇත්තටම මේකෙන් වෙන්නේ මොකක්ද? ඒ ඩයලයිසිස් කියන එකෙන් වෙන්නේ ඇත්තටම දැන් අපේ ඇඟේ නිතරම රසායන ද්‍රව්‍ය ගොඩ ගැහෙනවා. ඒ රසායන ද්‍රව්‍ය ගොඩ ගැහෙනකොට ඒවා ඉවත් කරන ක්‍රමවේද තුන ප්‍රධාන ක්‍රමවේදය තමයි වකුගඩුවෙන් ඉවත් කිරීම. ඒක ඒ ඉවත් කිරීම වකුගඩුවෙන් කරනවා. ඒතකොට ඒක මැෂින් එකකින් කරන්න ඕනේ. ඊට අමතරව
අපි වතුර බොනවානේ දැන් අපිට වතුර බොන්න හිතුණා අපි බොනවා. ඒතර ඒ වතුර මට්ටම එක එක සමානව තියාගන්න ඕන ඇඟ ඇතුලේ. ඒක කරන්නේ නැත්නම් අහුවඩුවේ. ඊට අමතරව රුධිර පීඩනය. අපි රුධිර පීඩනය අපේ පාලනය කරන ප්‍රධාන අවයවය තමයි වකුගඩුව. රුධිර පීඩනය එහෙට මෙහෙට ඇඩ්ජස්ට් කරලා තියාගන්නේ වකුගඩුවෙන්. අපිට තේරෙන්නේ නැති වුණාට. ඒක අනිත් එක අපේ ලේ නිෂ්පාදනය කරනවා. මේ ඇඟ ඇතුලේ ලේ නිෂ්පාදනය කරන්න අත්‍යවශ්‍යයි වකුගඩුව. අපි දන්නා ඒවා. ඊට පස්සේ අනිත් එක තමයි අස්ති. අස්ති වර්ධනය අස්ති නිරෝගීව තියාගන්නත් වකුගඩ අවශ්‍යයි. මේ කියන සියලුම කාරණා තමයි මේ වකුගඩුවෙන් සිද්ධ වෙන්නේ. ඒතර මේවා කෙරෙන්නේ නැති වුණාම අපි ඒක මැෂින් එකකට දානවා. මැෂින් එකකට දානකොට අපි ඔය කියන සාමාන්‍ය මේක එන්නපත් තියෙනවා එරිත්‍රොපොයිටින් කියලා. ඒක සාමාන්‍යයෙන් රුපියල් 2000-3000ක් වෙනවා. අපි ඒනුත් කීපයක් ඇඟට ඇතුළු කරනවා. ඒලේ නිෂ්පාදනය කරනවා. ඒ වගේ සියල්ල එකහු කරලා තමයි මේ ඩයාලිසිස් කියන කාර්යාවලිය කරන්නේ. මම මහ ජනතාවගෙන් ඉල්ලන්නේ මේවා හරි සංකීර්ණ ඒවානේ. දැන් ඔබටත් අහගෙන ඉන්නකොට මේක හරිම හිසරදයක් වෙලා ඇති. මේක කොහොමද කරන්නේ මහා කියලා. ඉතින් කරන්න තියෙන එක දෙයයි. ඔබගේ වකුගඩුව දැන් පරීක්ෂා කරගන්න තීරණයක් කරන්න මම ගිහිල්ලා වෛද්‍යවරය හම්බ වෙලා මම යනවා මට ගන් කියනවා ડોක්ටර් මගේ වකුගඩුව හොඳද කියලා බලලා දෙන්න. අන්න ඒක කරන එක කරගන්න. ඒක කරන ඒක කරගෙන දැන් වෛද්‍යවරය කිව්වොත් උඹට නිදන්ගත වකුගඩුව රෝගේ හැදිලා තියෙනවායි කියලා. ඒක තියෙන අවදි පහක් තියෙනවනේ. අවසාන අවදි තමයි මේක අපි කතා කරන්නේ. ඒක මුල අවදි වල හැදි තියෙනවා නම් ඒක දැන් මම උදාහරණයක් විදිහට කිව්වා. අධික රුධිර පීඩනය නිසා වකුගඩු රෝගේ හැදෙනවා. වකුගඩු රෝගේ නිසා අධික රුධිර පීඩනය ඇති වෙනවා. කිකිලද විතරේද ඒ වගේ. දැන් දෙකම එකට යනවා. ඒ නිසා දැන් වකුගඩු රෝගේ හැදිලා ලාවට ඇඟ ඇතුලේ තියෙන අපිට දැනෙන්නේ. ඒ අවස්ථා හතරෙන් වගේ දැනෙන්නේ. අන්තිම අවස්ථාවේ තමයි අපිට දැනෙන්නේ. ඒතර ඒ දැනෙනකන් ඉඳලා ගියහම තමයි ප්‍රශ්නේ වෙන්නේ. මුලින් දැනගත්තොතින් මේක අවසාන අවස්ථාව. මොකද අපි හැමදාම ඉන්නේ නැහැනේ. අවුරුදු 120යි සාමාන්‍යයෙන් අන්තිම වෙනකන් ඉන්නේ. ඒතර අපි හැමදාම ජීවත් නොවන නිසා අපි ජීවත් වෙන කාලයේ තුරාවට වකුගඩු රෝගේ අවසාන කෙළවරට එන්නේ නැතුව අපිට නවත්ත ගන්න පුළුවන් ඖෂධවලින් ප්‍රතිකාර අරගෙන. ඒ එතෙන්ට යොමු වෙන්න කියන එක තමයි අපි කියන්නේ. මේක ඔබට හිතනනම් යම්කිසි නඩමන්නෙක්ට හිතුනනම් මේක හරි සංකීර්ණ වැඩක් මේක ලොකු ප්‍රශ්නයක් කියලා එහෙනම් කරන්න තියෙන මෙච්චරයි. අදම යන්න ඔබේ වෛද්‍යවරයා හම්බ වෙනවා. ගිහිල්ලා කියන්න මගේ වකුගඩුව නිරෝගීද කියලා මට කියන්න. ඒක අවුරුද්දක වතාවක් කරන්න. එහෙම කරොතින් ඔබට මේ කියන තත්ත්වයන් සම්බන්ධයෙන් ඔළුව නරක් කරගෙන හිත ප්‍රශ්න ඇති කරගන්න අවශ්‍ය නැහැ. අපිට මේ වගේ වියදමකුත් දරන්න වෙන්නේ නැහැ. රජයේ විදිහට මහා පරිමාණ වියදමක් අපි දරනවා. ඒවත් අපිට අඩු කරගන්න පුළුවන් නිරෝගීමත් ජාතියකුත් අපිට බිහි වෙනවා. දැන් අපි කතා කළේ විශේෂයෙන්ම මේ වකුගඩු රෝගයක් හැදුනහම උත්සන්න වුණහම අවසාන වශයෙන් ඩයලයිසිස් නැත්නම් රුධිර කාන්දුකරණය සිද්ධ කරන්න පුළුවන්. එන්නහාට ගිහිල්ලා වකුගඩු බද්ධ කරන්නත් පුළුවන්. වකුගඩු ඒ විදිහට බද්ධ කරන්න පුළුවන් ක්‍රම තිබෙනවද නැත්නම් කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්නේ? ඒ කටයුත්තෙත් මට කියන්න ඕන දැන් ඒකෙත් තියෙන හරිම දුර්මත. දැන් අපිට වකුගඩුවක් බද්ධ කරන්න පුළුවන් පණ තියෙන කෙනෙක්ගේ වකුගඩුවක් අරගෙන විතරයි කියලා මතයක් තියෙනවනේ. එහෙම නෙවෙයි. මරණ කෙනෙක්ගේ වකුගඩුවක් අරගෙන බද්ධ කරන්නත් ක්‍රමයක් තියෙනවා. හැබැයි මරණය කියලා කිව්වට අපිට ලංකාවේ කරන්න පුළුවන්කම තියෙන්නේ මොලේ මරණය සිද්ධ වෙච්ච අයගේ වකුගඩුව බද්ධ. එතකොට මොලේ මරණය සිද්ධ වෙන්නේ මොලේ මරණය ගෙදරදී සිද්ධ වුණා වගේ මේක කරන්න බෑ. දැඩි සත්කාර ඒකකයේ ඉන්න රෝගියෙක් මොලේ මරණයට පත් වුණාම ඔහුගේ මොලය දියවැලා යනවා ඒ වෙලෙම. නමුත් මැෂින් එකකට සම්බන්ධ කරලා තියෙන නිසා ඔවුන්ගේ හෘද වස්තු අපේ හෘද වස්තුවේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි හෘද වස්තුවට මොලේ සම්බන්ධයක් අවශ්‍ය නැහැ අනිත් අවයව වලට වගේ. මොලේ සම්බන්ධය නැති වුණත් තනියෙන් වැඩ කරන ඔක්සිජන් හම්බ වෙනවා නම් ඒක මං හිතන්නේ අපිට දෙයියෝ දීපු තෑයක් ගත්ත පොතේ. මේ ඒක නිසා ඔක්සිජන් ලැබෙන තාක්කල් රෝගියා මරණයට පත් වෙන රෝගියාගේ අවයව මරණයට පත් වෙන්නේ නැහැ. ආයෙ ජීවත් වෙන්න බෑ. නමුත් මරණයට පත් වෙන්නේ අවයව මරණයට පත් නොවි තියාගන්න පුළුවන් පැය 72ක් වගේ කාලයක්. ඒතකොට ඒ කාලය ඇතුළත අපිට මේ අවයව ගන්න පුළුවන්. එතකොට දැන් කොහොමද මේක කරන්නේ? ඔබගේ රෝගියෙක් ඉන්නවා නම් දැඩි සත්කාර ඒකක ප්‍රතිකාර ලැබෙමි. මොලේ මරණයට පත් වුණ අවස්ථාවේදී ඔබට අනිවාර්යයෙන්ම මැෂින් ගලවන්න ඉස්සෙල්ලා කියනවා ඔබගේ රෝගියාගේ මොලේ මරණයට පත් වෙලා තියෙන්නේ දැන් අපිට මැෂින් ගලවනවා කියලා. නමුත් හෘද වස්තු තාම වැඩ කරනවා. ඒතර ඒ වගේ අවස්ථාවකදී ඔබගේ යුතුයකම තමයි ඔබ ඉන්නේ ඒ වෙලාවට ඉතාමත්ම ඒ කියන්නේ කලබලකාරී තත්ත්වයකනේ සංවේදනක පුවතක් නෙමෙයි කියන්නේ. ඒ කියන වෙලාවේදී ඇත්තටම අපිට හිතන්න බෑ. අපි කියමු දැන් පුතෙක් නම් අම්මට තාත්තට හිතන්න බෑ ඒ වෙලාවේ.
නමුත් වටේ ඉන්න අය ඔවුන්ට යෝජනා කරන්න දැන් පුජ්‍යලයා මැරලා ඉවරයිනේ මේ මැරුණු කෙනා අපිට වීරයෙක් කරන්න පුළුවන් ඒ කියන්නේ ජීවිත නමයක් බේර ගන්න පුළුවන් වකුගඩු විතර නෙමෙයි අනිත් අයමත් අපිට දාන්න පුළුවන් එහෙම දාලා ජීවිත නමයක් බේර ගන්න පුළුවන් කොහොමත් වල්ලන වකුගඩුනේ අවයවනේ ඒතර ඒවා එම ඉවත් කරලා අහක දාලා ඒ අපි මරණ ඉවර කරන්න නැතුව මේ අවයව දන් දෙන්න කියන ඉල්ලීම ගෙදර කට්ටියට කරන්න යෝජනා කරන්න කරන්න පුළුවන් අපි එක්කහුව වෙලා හත් දවසේ දාණයට සල්ලි වියදම් කරලා කරන එක තුන් මාස දාණයට සල්ලි වියදම් කරලා කරන එක ඊපස්සේ මරණු කෙනා මතක් කර කර අපි අවුරුදු පතා එක එක දේවල් කරන එක වියදම් කරන එකට වඩා වැදගත් නැද්ද ඔබගේ ඒ ආසන්නතම ඥාතියා හෝ මිතුරා හෝ මිතුරිය මරණයට පත් වෙලා ඉන්නකොට එයාගේ එයා දැන් මරණයට පත් වෙනනේ පොජ්ජල නමුත් එයාගේ අවයව වෙන කෙනෙක්ගේ ඇඟේ මරණයට පත් නොවි වැඩ කරන එක හොඳ නැද්ද? තවත් කෙනෙක් ජීවත් කරන්න පුළුවන් නම් ඔව් ඒතර අනිත් එකේ තෘප්තිමත් ලබන්න පුළුවන් නේ අහවල් කෙනා ජීවත් වෙන්නේ මගේ දරුවාගේ වකුගඩුවේ අහවල් කෙනා ජීවත් වෙන්නේ මගේ දරුවාගේ හෘද වස්තුව දාගෙන ඒතර ඒක නිසා මගේ දරුවා දැන් මැරුණත් අපි කවදා හරි දවසක මැරෙනවා ඒ නිසා අන්න ඒ විදිහට හිතලා අපිට ජාතියක් විදිහට ඒ වැඩේ කරගන්න පුළුවන් වුණොත් අපි කාට වකුගඩු රෝගේ හැදේද කියලා මම දැන් කිව්වනේ කියන්න දන්නේ නැහැ. ඒතර ඒ කියන අපි කෙනා අපිත් වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මේ ගැනත් හිතන්න දැඩි සත්කාරයේ ඒකකයක ඉඳලා මොලේ මරණයට පත් උනායි කියලා කිව්වොතින් අහන්න මේ කෙනාගේ අවයව දන් දෙන්න බැරිද කියලා. එතකොට ඒ වෛද්‍යවරු අපි ක්‍රමවේදයක් හදලා තියෙනවා සෞඛ්‍ය මාධ්‍යංශයෙන් හැම දැඩි සත්කාරයකම සම්බන්ධ කරගෙන. ඒ පණිවිඩය අපිට එනවා. අපි දැනට හෙලිකොප්ටර්ස් වලින් යන්න පවා අපි දැන් ක්‍රමවේදයක් හදලා තියෙනවා. ගිහිල්ලා කොහොම හරි ඉක්මනින් මේ අවයව අරගෙන තවත් කෙනෙකුට තවත් අහිංසක අපි නොදන්න කෙනෙකුට බද්ධ කරලා එයා ජීවත් කරනවා. ඒතකොට මේ ප්‍රශ්නේ යම් කිසි දුරකට නිරාකරණය වෙනවා. හොඳයි. අපි කතා කරමින් ඉන්නේ වකුගඩු රෝග සම්බන්ධයෙන් තවත් කෙනෙක්ව ජීවත් කරවන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. අපි සූදානම් කැටි විරාමයක් ගන්න. විරාමයෙන් පස්සේ තවදුරටත් මේ ගැන කතා කරමු. ඔබ නැවතත් එකතු වෙන්නේ හත්වෙනි පැය සමකින් අපි කතා කරමින් හිටියේ වකුගඩු රෝග සම්බන්ධයෙන්. අද මැදිරියට අපි කැඳවාගත් අය පිළිබඳව කතා කරන්න ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහත්මයා. අපි කතා කරමින් හිටියේ වකුගඩු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන්, කෙරෙන ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන්, ඒ වගේම වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් කතා කළේ. ඊයේ දවසේ බොහොම වැදගත් දවසක්. ඊට හේතුව අතිගරු ජනාධිපතිතුමන් අතින් ඊයේ දවසේදී මහනුවර මහ රෝහලට අනුබද්ධ වෙ ඉදිකළ වකුගඩු රෝග සහන සත්කාරක සුබසාධන මධ්‍යස්ථානයේ විවෘත කෙරෙන මේ සියලු කටයුතු සිද්ධ කරන්නේ රෝගී ජනතාව වෙනුවෙන් උන්ට සුබසාධන පහසුකම් සලසන රුපියල් මිලියන 628ක වියදමින් තමයි මේ කටයුතු ඊයේ දවසේදී සිද්ධ කළේ. ඊයේ දවසේදී විවෘත කළ රෝහල නැත්තම් මේ සුබසාධන මධ්‍යස්ථානයේ රුපියල් මිලියන 628ක් වියදම් කොට ඉදි කරන ලද ආයතනයක්. ඉතින් රජයක් විදිහට මේ වෙනකොට සුවිශේෂී පහසුකම් රැසක් ජනතාවට ලබා දෙන්නට කටයුතු කරනවා. විශේෂයෙන්ම වකුගඩු රෝගය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ඒ කටයුතු සිද්ධ වෙන බවත් අපි මතක් කරනවා. අපි කතා කරමු රත්නසිරි මහත්මයා දැන් ඊයේ දවසේදී විවෘත කෙරුණු මේ මධ්‍යස්ථානය පිළිබඳව. ඊය අතර ඒකේ තව වැදගත්කමක් තියෙනවා. ওই මධ්‍යස්ථානයේ ඉදි වෙන්නේ ජාතික වකුගඩු අරමුදලේ සල්ලි වලින්. රජයේ සල්ලිත් නෙමෙයි. ඒ අරමුදල පිහිට වෙන මම හිතන්නේ ජනාධිපතිතුමා එතුමගේ මේ මැතිවරණ ප්‍රචාරණයේදී කිව්වා මං වෙනුවෙන් පෝස්ටර් කටවුට් ගහන්න එපයි කියලා. අන්නේ මුදල් වලින් තමයි ওই අරමුදල පටන් ගන්න තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒකත් ඒකින්ින්දත් ඔක වැදගත් වෙනවා. මේ අපි පරිසරයට හානි කර කර ඒ යන මුදලක් එහෙම නොවෙන්න තැනකට සල්ලු වෙච්ච එක ඒකත් ඇත්තටම වැදගත්. ඒක අපි සඳහන් කළ යුතුයි නේ. ඒක අපි සියලු දෙනා මම හිතන්නේ අනිකුත් දේශපාලඥයන්ට උනත් ඒක හොඳ පණිවිඩයක්. තමන් ඒ කියන්නේ මේ වගේ දෙයක් කරන්න ඔබලා වියදම් කරන පෝස්ටර් කටවුට් වලට වියදම් කරන ලොකු මුදලක් වියදම් කරනවානේ. ඒ මුදල පාවිච්චි කරන්න මේ වගේ සත්කාරයක් විදිහට. එතකොට ඔබලාට ඡන්දදායකයන්ගේ ඒ ආකර්ෂණය ලැබෙනවා. මේ කියන්නේ පෝස්ටරයක් ගහනවට වඩා පාරේ මේ වෙන දේවල් මම හිතන්නේ ඔබලාගේ ගමේ තියෙන රෝහලේ මේ එම දෙයක් කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. දේශපාලඥයෝ ටික එක්කහුව වෙලා ඒක කරොතින් මම හිතන්නේ අපිට මේ ජාතියක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්. සහ ඒ රෝහල විශේෂම නම් කළ තියෙන්නේ වෛද්‍ය සේවාවට මහත් සේවයක් ඉටු කරන පෙර අධින විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය තිලක් අබේසේකර මහත්මයාගේ නමින්. ඔව් ඇත්තම තිලක් අබේසේකර මහත්මයා ගැන පොඩ්ඩක් කතා කරනවා. දැන් එතුම මේ
වකුගඩු රෝගයේ මුලින්ම හොයාගෙන මෙහෙම ඉවත් දෙනෙච්ච එක්කෙනෙක් නේ. ඉතින් ඒ එතුමා බස් එකේ ගිහින්ලා අනුරාධපුර ඒ පොළොන්නරුව පැතිවල තමන්ගේ වියදමෙන් ගිහින්ලා ඒ ලේ පරීක්ෂා කරලා මේම රෝගයක් ලංකාවට ඇති වෙන බව අපිට මුලින්ම කිව්ව එතුමා. එතකොට ඒ වගේ එයා ඔබලත් වැඩිය දැකලා නැතුව ඇතිනේ නේද මාධ්‍ය වලින් ඒ වගේ අය. ඉතින් ඒ වගේ කෙනෙක් නිහඬව සමාජ සේවයක් කරන ඊයේ මගේ නෝනත් ඇහුවා මගෙන් එතුමා ගැන මේ අයාලත් අහලා නැහැ කියලා. ඉතින් මං කිව්වා එහෙම අපේ ජාතියේ මිනිස්සු ඉන්නවා. තමන්ට කරන්න පුළුවන් කැපකිරීම තනියෙන් සද්ද නැතුව කරන පුජ්‍යලයෝ. ඉතින් මං හිතන්නේ එතුමාට ගරු කිරීමක් වෙයි අපි කරපු එක. ඒ වගේ අය තමයි අපි උළුප්පලා පෙන්වන්න ඕන. ඉතින් අපි ජාතියක් විදිහට කෘතඥ වෙන්න ඕන. මෙහෙම අපිට ප්‍රශ්නයක් එනවයි කියලා 1990 ගණන්වල ඉඳගෙන තමන්ගේ සල්ලි වලින් මේ පරීක්ෂණ කර කර මේක අපිට පෙන්නලා මේක අපි ඇස්සරව්ව ඒ කාලේ. ඉතින් ඒක ගරු කිරීමකුත් කරන්න ඕන. අතරම මේ ඊයේ ඒ සුබසාධන මධ්‍යස්ථානය ආරම්භ කරන්න හේතුව මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් හෘද රෝගයක් වගේ දෙයකට වගේ නෙමෙයි ඔක්කොර රෝගය කියන්නේ මහා පරිමාණ ප්‍රශ්නයක්. මේක මම අහගෙන ඊයේ ජනාධිපතිතුමා කියන මේක දුප්පතුන්ගේ රෝගයක් කියලා. ඒක කියන්න මං හිතන්නේ හේතු වෙන ඇති. දැන් මම වකුගඩු රෝහලේ අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කරනකොට මට පේනවා අපි දැනගෙන හිටපු යමක් කමක් තියෙන පුජ්‍යල වකුගඩු රෝගය නිසා යමක් කමක් නැති පුජ්‍යල බවට පත් වෙනවා. ඒක හින්දා මේක අනිවාර්යයෙන්ම දුප්පත් මිනිසුන්ගේ රෝගයක් කියන්නේ. කොච්චර සල්ලි තිබුණත් ඒ සල්ලි ටික වාෂ්ප වෙනවා මේ ලෙඩේ හැදුනහම. ඉතින් ඒක තමයි මම මුලිනුත් කිව්වේ තමන්ගේ වකුගඩු පරික්ෂාම් කරගන්න ඒ වකුගඩු පරිස්සම් කරගන්න එකෙන් මේ අපි මෙච්චර කාලෙ එකතු කරපු සල්ලි ටිකත් නැති වෙලා යනවා. ඒතර ඊයේ කරපු කාර්යය තමයි ජනාධිපතිතුමාත් සෞඛ්‍යමත්තුමාත් එක්ක වෙලා ඊයේ ඕපන් කළේ ජනාධිපති ඒ මම ඉස්සෙල්ලා කිව්වා වගේ වකුගඩු අරමුදලේ මුදල් වලින් ඉදි කරපු දෙයක්. ඒකෙදි කෙරෙන්නේ ඇත්තටම දැන් රෝගීන් ඇවිල්ලා රෝගියා දැන් ඔය මේ වකුගඩු රෝගය වගේ රෝගයක් හැදිලා ඈත ඉඳගෙන ඇවිල්ලා නුවරට ප්‍රතිකාර අරගෙන ආයෙ ගිහිල්ලා හෙටත් එන්න ඒ වගේ ඒ හරි අපහසුයි. අද ඒ වගේ රෝගීන්ට ඇවිල්ලා Tamanට කියලා නතර වෙන තැනක් තියෙනවා. නුවර වගේ සදාසන්න ප්‍රදේශයක නතර වෙන එකත් හරි අපහසුයි. එතකොට ඒ අහිංසක මිනිස්සෙක් ආවම එයාට එතන නතර වෙලා අපි බලාපොරොත්තු වෙන්නේ රෝගීන්ටම මේක දෙන්න මේ ආයතනයේ පරිපාලනය රෝගීන්ටම වාර දෙන්න. එතකොට රෝගීන් විසින් මේක කරගෙන යනවා තමන්ගේ සුබසාධනය වෙනුවෙන්. එතකොට එහෙම ආයතනයක් ඉදිරියට තමයි ඒක කරන්න යන්නේ. මේක නව පරිච්ඡේදයක්. රෝගවලට ප්‍රතිකාර කරනකොට වෙන දැන්ට අපේ එහෙම ක්‍රමයක් නැහැ. පෞද්ගලික රෝහල්වල තමයි කාමරයක් හම්බෙන්නේ. මේ අපේ රජ රෝහල කාමරයක් දෙන්න හැකියාවක් නැහැනේ. නමුත් මේ වගේ සුවිශේෂ රෝගීන්ට මෙහෙම ඉන්න තැනකුත් එක්ක සුවපහසුව යම් කිසි දුරකට ඉඳලා කැම ටිකක් අරගෙන අපේ ප්‍රතිකාර කරගන්න යන විදිහ තැනක් විදිහට තමයි මේක හදෙන්නේ. මේ වගේ තවසනක් එන 15 වෙනිදා මාර්තු මාස 15 වෙනිදා මාර්තු මාස 14 වෙනිදා තමයි ලෝක වකුගඩු දිනේ. එදාට පසු දින තමයි අනුරාධපුරයේ මේ වගේ ආයතනයක් විවෘත වෙන ලෝක වකුගඩු දිනේට සමගාමීව. ඒ ඉදකින මධ්‍යස්ථානයේ ඩයලයිසිස් පහසුකම් තියනවද කොහොමද? ඔව් ඇත්තටම ඊයේ ඉදික මධ්‍යස්ථානයේ ඩයලයිසිස් පහසුකම් තියෙනවා. ඒ ඩයලසිස් පහසුකම් ම නෙවෙයි ඇත්තටම මේකේ අපේ අරමුණ. ඒක අපි ඉඩ ප්‍රස්තාව ගන්න පුළුවන් නිසා ඒක කරාට ඒකේ අරමුණ අර මං ඉස්සෙල්ලා කිව්ව එක. රෝගියාට යම්කිසි සුව පහසුවක් හදලා දෙන්න. ප්‍රතිකාර අතරෙදි. ඒක තමයි පරමාර්ථය. නමුත් ඩයලසිස් ඒකත් අලුත් ක්‍රමයකටයි ඒක කළේ. ඒ මැෂින් මිලදී ගත්තේ නැහැ. ඒවා මිලදී නොගෙන ඒවට අවශ්‍ය කරන යටිතල පහසුකම් අපි හදලා දීලා ඒ අදාළ පෞද්ගලික ආයතනයෙන් අපි ගන්න ඒ ඩයලසිස් මුදලකට පොඩි සුළු මුදලකට වගේ ගාන රජ අරගෙන නොමිලේ රෝගීන්ට දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ එතනදී. දැන් ඔබතුමන් සඳහන් කළා මාර්තු මාසේ 14 වෙනිදා වකුගඩු දිනේ එළඹෙනවා. දිනක් විතරක් නෙවෙයි වසරක් පුරාවටම ඔබතුමන්ලා සෑහෙන වැඩ කොටසක් ඉටු කරනවා. ඒ දිනයකට සීමා වෙන්නේ නැතුව. හැබැයි මාර්තු 14 එළඹෙන වකුගඩු දිනේ වෙනින් මොන හරි බලාපොරොත්තු තියෙනවද නැත්නම් ඉදිරියේදී කරන්න වැඩපිළිවෙලක් තියෙනවද අපි බොහොම කෙටියෙන් කතා කරමු. ඔව් අපිට ඇත්තටම වැඩපිළිවෙලක් දෙකක් තියෙනවා. එකක් තමයි
වකුගඩු රෝගේ හැදෙන එක වළක්ව ගන්න එක. අනිත් වැඩ පිළිවෙල තමයි වකුගඩු රෝගේ හැදිච්ච අයව මේ වකුගඩු බද්ධ කිරීම කරලා ඔවුන් මේ වකුගඩු රෝගයෙන් මුදවීමට. මේ ක්‍රම මේ වැඩ පිළිවෙල දෙකම අපි සමාන්තරව යන්නේ. එතකොට අපි සමීක්ෂණයක් දැන් මේ වරන්ට පටන් ගන්න තියෙනවා ලංකා පුරා කොහෙද වකුගඩු රෝගේ තියෙන්නේ කොයි ප්‍රදේශවලින්ද රෝගීන් වැඩිපුර ඉන්නේ අපි මුගක් දිනේ දන්නේ නැහැනේ කොළඹ සීන විත්තිය නමුත් ඒ ඇත්තට මේ සමීක්ෂණයෙන් තමයි අපිට ඒ තොරතුරු ලැබෙන්නේ ඉතින් ඒ සමීක්ෂණය කරගෙන ඒ වකුගඩු රෝග බැලැක්වීමේ ක්‍රියාවලිය එක පැත්තකින් යනවා ගමම්ම මේ වෙන විට වකුගඩු රෝගයට ගොදුරු වෙලා ඉන්න පිරිස ඒකෙන් මුදව ගන්න වකුගඩු බද්ධ කිරීම කරලා එහෙම ක්‍රමවේද දෙහෙක් ඔස්සේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මේක ක්‍රියාත්මක වෙන්නේ. රත්නසිංහ මහතුම දැන් ඔබතුමන් මේ වැලකීමේ කටයුතු ගැන සඳහන් කළ ඇත්තටම වකුගඩු රෝගයෙන් වැලකෙන විශේෂ ක්‍රමයක් තියෙනවද? වකුගඩු රෝගයෙන් වැලකෙන්න පළවෙනි දේ තමයි දැන් ඔබ දැකලා ඇති මේ සමහර අය ඉන්නවා බර අඩු කරගන්නවා. සමහර අය බර අඩු කරලා තියෙනවා කිලෝ 200 300 ගණන්. මං කතා කරලා බලනවා එයා කිලෝ 2 වගේ අඩු කරලා තියෙනවා. හැබැයි තාම බරයි කිලෝ 100ක් විතර. එහෙම තියෙනවනේ. ඒතකොට ඒකට හේතුව මොකද්ද? ඒ පුජ්‍යලේ එයාගේ බර කිරා ගන්නෙ නැහැ. බර කිරලා ඒක සටහන් කරලා මේක මගේ ඊළඟට අඩු වුණාද මම මේකේ තියා ගන්නවද ඊළඟට වැඩි වෙනවද කියලා බලාගෙන යන්නේ නැහැ. ඒතකොට වකුගඩුව රැක ගන්න හෝ වෙන ඕනම දෙයක් රැක ගන්න නම් ඒක ගැන අපි දැනගන්න ඕන. අපි දැන් වාහනයක යද්දි අපි දන්න ඕනේ දැන් පෙට්‍රල් ටැංකියේ පෙට්‍රල් තියෙනවද කියන එක අපි බලනවා. මෝටර් සයිකලයක ගියත් අපිට ඒක පේනවා. ඒම බලාගෙන ගියේ නැත්නම් මේක කරගන්න බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ ඔබ රජේ රෝහලකට යන්න එතනදිත් නොමිලි මේක කරලා දෙනවා. හැබැයි ඔබ පුරුදු වෙලා ඉන්නේ තමන්ගේ පෞද්ගලික වෛද්‍යවරයෙක් හම්බ වෙලා ප්‍රතිකාර ගන්න නම් එතනට ගිහින් ඒක කරන්න. ඒ වෛද්‍යවරයට කියලා මොකද පරීක්ෂා කරගන්න. මේකට පොඩි කියන්නේ යම් කිසි එක්තරා පොඩි වියදමක් කරන්න වෙනවනේ පෞද්ගලිකව කරගන්න නම්. නමුත් ඒක හොඳ ආයෝජනයක්. වකුගඩුව රැක ගැනීම. අර වියදම් කරන්න තියෙන ලක්ෂ ගාණක් ඉතුරු කරගන්න පුළුවන් කලින් පරීක්ෂා කරගත්ත. රක්ෂණයක්. මම සමහර වෙලාවට මට අපිට කතා කරලා අහනවා රක්ෂණේ වෙන්න. මම කියනවා අපි දැන් රක්ෂණේ මම නම් රක්ෂණේ කරගෙන ඉන්නේ කියලා. එතකොට ඒ කියන්නේ මම මොනවද ડોක්ටර් කියලා ඇහුවා මම කියනවා මම මගේ වකුගඩුව පරීක්ෂා කරගෙන තියෙන්නේ. මොකද රක්ෂණ ආයතන පවා කියන්නේ කීපයක් ඇරෙන්න වකුගඩුව රෝගේ හැදුනහම ගෙවන්නේ නැහැ. අද වියදම අධිකයිනේ. එනේ ඒ නිසා අපිට තියෙන එකම පළවෙනිම දේ තමයි අපේ වකුගඩුව දැන් තියෙන තත්ත්වේ බලා ගන්නවා. බලාගෙන ඒක නැවත නැවත අවුරුදු පතා බලාගෙන ගියා නම් මේ ප්‍රශ්නය මගෙන් නවත්ත ගන්න පුළුවන්. ඒතර ඒකට අමතරව අපි කියන්නේ දැන් මේ ක්‍රියාශීලී දිවිපෙවත අපි නැති කරගෙන තියෙනවානේ. රිමෝට් එක ඇවිල්ලා තියෙනවා. ගේ ඇතුලේ තමන් වාල්ලා ඉන්න පුටුවෙන් නැගිටලා ගිහින් ටීවී එක දාන තැනටත් අපි යන්නේ නැහැ. ඒතකොට ඒ අනාදී ක්‍රමවලට මේ සංවර්ධනය කියලා ලෝකයේ වෙච්ච තාක්ෂණය නිසා අපි කඩේටවත් පයින් යන සත් එකට පත් කළා. එහෙම යන අපේ ජීවන රටාවේ වෙනස්කමක් ඇති වෙලා තියෙනවා. මේක නවත්ත ගන්න ඕන මේ බෝ නොවන රෝග නැති කර ගැනීම සඳහා එකක්. අනිත් එක තමන් නිතරම කල්පනා කරන්න ඕන තමන් ආහාරයට ගන්නෙ මොනවද? ඒ ආහාරයට ගන්න දේ රසායන ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙන ඒවද නැද්ද කියන එක. ගෙවත්ත යමක් වගා කරගන්න එක. පලාල් ටිකක් වුණත් විස රසායන නොදහපු දැන් මේවා ඇත්තන මොකද රෝගෙට හේතු වෙනමයි කියලා තාම හරියට ඔප්පු කරලා නැහැ. නමුත් අපි රජයේ විදිහට බලාපොරොත්තු වෙන්නේ පිරිසිදු පානීය ජලය ලබා දීම හැම අතින්ම හොඳයිනේ. ඊට පස්සේ කාබනික පොහොර සහ කාබනික ද්‍රව්‍ය රසායන ද්‍රව්‍ය වලින් කියනට වඩා ප්‍රගුණ කිරීම හොඳයිනේ. එන්නේ කියන විදිහට ඒ ස්වභාවික ක්‍රම වලට යන්න කියන එකත් එක් කියමින් තමයි අපි රජයේ විදිහට මේක ගැන බලන්නේ. හොඳයි එතුමන් සඳහන් කළේ කොයි ආකාරයෙන්ද වකුගඩු රෝග වලින් වැළකෙන්නේ යන වග. අද දවසේ අපි හත්වෙනි පැයට කැඳවා ගත්තේ ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමන් වෛද්‍ය රත්නසිරි එහෙවගේ මහත්මිය වකුගඩු රෝග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් අපි කතා බහ සිද්ධ කළේ. අපි බෙහෙත් ස්තුතියන්ත වෙනවා ඔබතුමන්ට අද දවසේ අපිත් එක්ක එකතු වීම පිළිබඳව. අපි සූදානම් අදට හත්වෙනි පැයෙන් සමුගන්න අපේ යළි හමුවීම හෙට උදෑසන. සුබ දවසක්.